මෙතුම ඔබතුමාට මිනිත්තු 9ක කාලයක් තියෙනවා. විනාඩි 10ක් තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි. මගේ විනාඩි 10 පාවිච්චි කරනවා ආණ්ඩු පක්ෂයෙන් හරි හොඳයි හොඳයි. අනිවාර්යෙන් ඔබතුමාට ඒක අවස්ථාවක්. විනාඩි 10 වැඩි වුණත් කමක් නැහැ. දැන් පළමුවෙන්ම මේ රටේ ගෝඨාභය මහත්තයව ගේනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයව දාන්න එපයි කියලා කෑ ගහලා කියපු පළවෙනි මිනිහා මම. වෙන කිසි කෙනෙක් 58 ලක්ෂයක් ඔහුට විරුද්ධව ඡන්දෙ දුන්නා එක බව ඇත්ත. නමුත් 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ ගෝඨාභය මහත්තය දාපු නිසා. නමුත් මම දැක්කා ගෝඨාභය මහත්තයට කරන්න බෑ කියලා. ඇයි ඒකට හේතුව? මම මගේ ජීවිතේ පළමුවෙම මම ගියේ 1970 දී රෝණ විජේවීර මහත්තයාගේ පන්ති පහෙන් පන්ති තුනකට හොරෝලේ ඩෙන්ස්ටන් වත්තේ විජේවීර මහත්තයයි DIG ධර්මසේකරයි අතරේ ඝට්ටනයක් ඇති වෙනකොට ඒ ඝට්ටනය නිසා අපිට ඊළඟ පන්ති දෙකට යන්න බැරි වුණා. නමුත් විජේවීර මහත්තයා වරලප්පිටියේ පොල්ගම්පල ප්‍රේමවති ප්‍රේමසිංහ මැතිණියගේ ගෙදරට ආපුවම ඒකටත් මම ගියා. ඒ නිසා ඒක එක අත්දැකීමක්. අනිත් එක තමයි මම 1982 ඉඳන් කෙලින්ම සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ පත්වීමක් යටතේ අගලවත්ත ආසනේ මම සංවිධායකවරයා හැටියට පත් වුණා. දැන් අවුරුදු 40ක් වෙනවා. එතකොට මේ අවුරුදු 40 මම දැක්ක 88 89 භීෂණේ. මේ භීෂණේ කවුද කරේ? කොහොමද කරේ? ඇයි මැතිණි පෙරදුනේ? මැතිණි පෙරදුනේ එදා සිරිසේන කුරේ මහත්තයත් එක්ක. අද දෙතුමා ජීවතුන් අතර නැහැ. සිරිසේන කුරේ මහත්තයත් එක්ක එදා සෝමන් සාමරසිංහ මහත්තයාගේ නැහැකම උඩ ඒක අහපු ගිවිසුමෙන් ඡන්දය දාන්න දුන්නේ නැහැ. මගේ ඇස් දෙකට මම දැක්කා අගලවත්තේ හල්දොට කියන ගමේ එදා ඡන්දය දාන්න ගිය එක්කෙනෙක් මැරුවා. වලල්ලා විටදී ඡන්දය දාන්න ගිය අයට වෙඩි තිබ්බා. මම මේ ඔක්කොම මැතිණිගේ ඡන්ද පෙස්සමේ සාක්ෂි දීපු මිනිහෙක්. ඒක නිසා මම ඉතාම හොඳින් මේ ත්‍රස්තවාදය ගැන මම හොඳින්ම දන්නවා. ඉතින් දැන් අද බලන්න අද ඇති වෙලා තියෙන තත්ත්වය. අද තරුණයෝ ඉදිරියට බෞද්ධ පිටිපස්සෙන් ඉන්නේ ත්‍රස්තවාදී නායකයෝ. මේක තමයි ඇත්ත කතන්දරේ. ත්‍රස්තවාදී නායකයෝ තමයි පිටිපස්සේ ඉන්නේ. එදා හිටපු ඒ නායකයින්ගේ අවතාර දැන් දිනනවා. ඔවුන් තමයි මේ ඉන්නේ. ඔවුන් ඊට පස්සේ අර කුඩා දරුවන්ව ඉදිරියට දානවා. දැන් මම ඉතාමත්ම කනගාටු වෙනවා. මොකද මේ රටේ ජනතාව හුඟක් දුක් විඳිනවා. අද තෙල් පෝලිං වල ඉන්නවා. ඒ වගේම ගෑස් පෝලිං වල ඉන්නවා. අද කන්න විදියක් නැහැ. ජනතාවගේ ජීවන බර නැගිටලා. ඉතින් මේක ගැන මම ඉතාම කනගාටු වෙනවා. මිනිස්සු පෝලිං වල මැරෙනවා. මම මේක තමයි එදා කිව්වේ ගෝඨාභයට බෑ කියන එක. මම ඒ දැක්ක නිසායි මම ඒ කිව්වේ. ඉතින් එහෙම තියෙද්දි අද මේ කුඩා දරුවන්ව දැන් මම ගෙදර යන්න ගිහිල්ලා කොට්ටාවේ එන්ට්‍රන්ස් එක ගාවදී මාව නවත්තලා මෝටර්සයිකලෙන් එන්නේ නවත්තලා 3400ක් වට කරගෙන මට ගහන්න පටන් ගත්තා. මගේ රියදුරා විරියදුරාට ගැහුවා. මගේ PSO ඇවිල්ලා මාව බදාගත්ත ගහන්න එපයි කියලා. ඌට පිටට ගහලා ඌ ඇදලා විසි කරා. මට පොළු වලින් හොඳටම අල්ලලා ගහලා එතන හිටිය අවුරුදු 35ක විතර තරුණ 3 දෙනෙක් ඒ අය කිව්වා මේ ගහන්න එපා මේ මෙයාට. මොකද මෙයා තමයි ගෝඨාභයට විරුද්ධව කතා කරව පළවෙනි මිනිහා. එතකොට අර තරුණයෝ මොකද කිව්වේ? නෑ මූත් 225න් එකෙක්. මූත් 225න් එකෙක් මුව මරන්න ඕන. මුව මරන්න ඕනේ කියලා මට හොඳටම අල්ලන් ගහලා එතකොට වාහනේ ගිනි තිබ්බා. මං ගියේ ඩබල් කැබ් එක. අර අවුරුදු 35 තරුණයෝ කිව්වා ඔන්න වාහනේ ගිනි තිනවා ඔයා පැනගන්න කියලා. මං කිව්වා මට පැනගන්න විදිහක් නැහැ. මගේ දොර ලොක් වෙලා ඩ්‍රයිවර්ගේ දොරෙන් තමයි මට ගහන්නේ. වීදුරු ඔක්කොම කඩලා. ඒක නිසා මං කිව්වා අනේ පුළුවන් නම් මාව ඇදලා ගන්නයි කියලා. මාව ඇදලා ගන්නකොට කාර්ය ගිනි ගන්නවා. මාව ඇදලා ගන්නකොට ඒත් අල්ලන් ගහනවා අර කොල්ලෝ. අර තරුණයයි. අල්ලන් ගහලා මගේ සරමත් කැලිවිලා විසි වුණා. මගේ කමිසෙත් ගලවලා විසි වුණා.
මං හොඳ වෙලාට යටට ඇඳලා තිබෙන නිසා මාව යට ඇඳුමෙන් පාර්ට ඇදගෙන වැටුණා. පාර්ට ඇදලා දැම්මා. එතකොට මට ගහනවා. මං බලනකොට වාහනේ ගිනි ගන්න. තව විනාඩි දෙකක් හිටියානම් මම වාහනේ ඇතුලේ ගිනි ගන්න ගිනි අරගෙන මැරෙනවා. ඊට පස්සේ කවුද තරුණ මාව කකුලෙන් අල්ලගෙන ගිහිල්ලා ඇදගෙන ගිහිල්ලා පේමන්ට් එකේ කෙරවල තිබ්බට පස්සේ අපේ මේ කළුතර ආසනේ තරුණෙක් ඇවිල්ලා මේ අපේ වෙල්ගම් මහත්තයා නේද කියලා ත්‍රිවිල් එක දාගෙන ඉස්පිරිතාලට අරන් ගියා. මාව විතරක් නෙවෙයි 93 දෙනෙකුට එදා ගහලා ඉස්පිරිතාලේ 93 දෙනෙකුට. පොලිසිය වාහනයක් ආව කොහින්දන්ද ඌටත් හොඳට මල්ලන් ගැව්වා. මේ බෝට්ටුවක එන්ජිනියක් කරන්න. ඊට පස්සේ මම ඒක දැනගත්තේ. එදා මම ඒ වෙලාවේ දැනගෙන හිටියේ නෑ. ඉතින් මම ඉතා දැන් ඉතා ඇයි මට ගහන්න හේතුව? එදා මම මැරුණා නම් මේ කාටවත් මෙතන ශෝක ප්‍රකාශ කරයි. ශෝක ප්‍රකාශ කරලා ඊට පස්සේ ඒක ඉවරයි. දැන් අමරකීරි මහත්තයා ගැන දැන් අද කතා කරුවා. නමුත් ආයි කතා කරන්නේ නෑ. ඉතින් ඒක නිසා මම තමුන්නාන්සලට කියන්නේ මේ වගේ දේවල් වලට අපිට ඉඩ දෙන්න බෑ. ඉතින් අපි දැන් මම අර තරුණයෝ ගැන දුක් වෙනවා. මට ගහපු තරුණයෝ ගැන මම දුක් වෙනවා. මගේ ආයුෂ අවුරුදු 20ක් තිබ්බනම් මං ගුටි කෑවට පස්සේ දැන් ඒක දැන් අවුරුදු 10ට බැහැලා. දැන් මගේ ආයුෂ. එතකොට ඒ අවුරුදු 10 ඒ අවුරුදු 10ක් ඉඳලා මම මැරිලා යයි. නමුත් මම කියනවා අර තරුණයින්ට ඔවුන්ට හිරිහැර කරන්න එපා. ඔවුන්ට දඬුවම් දෙන්න එපා. මොකද ඒකට හේතුව මොවුන්ගේ පිටිපස්සේ ඉන්නේ ත්‍රස්තවාදී නායකයෝ. ඒක නිසා මොවුන්ට හිරිහැර කරන්න එපා. මොකද මගේ තව මං අවුරුදු 10කින් මැරෙයි. නමුත් ඒ තරුණයින්ට තව අවුරුදු 50ක් ජීවත් වෙන්න පුළුවන් නියෝජ්‍ය කතානායකතුමා. නියෝජ්‍ය කතානායකතුමාත් තව අවුරුදු 50ක් ජීවත් වෙන්න පුළුවන්. අපේ රටට තරුණයෝ අවශ්‍යයි. ඉදිරියේදී ගෙනියන්න වැරදි කෙරුවත් වැරදි හරි ගස්සගෙන හරි ඔවුන් ඉස්සරහට යයි. ඒ නිසා මම කියන්නේ ඔවුන්ට මුත් කරන්න එපා. හැබැයි අපි මේකට විරුද්ධ වෙන්න ඕනේ. මොකද ත්‍රස්තවාදී නායකයන්ට අපිට ඔළුවට උස්සන්න දෙන්න බෑ. මම මේක විශේෂයෙන්ම කියන්න ඕන. අනිත් එක දැන් මේක කරන්න පුළුවන් මිනිහෙක්ගේ බෑගේ. දැන් මේක කරන්න පුළුවන් එදා ජයවර්ධන මහත්තයා, එදා සිනමා බණ්ඩාරනායක මැතිණිය, අපි සුසිල් ප්‍රේමජාන් මහත්තයා කිව්වා වගේ එදා ඒ ත්‍රස්තවාදී නැති කරා, පුනරුත්ථාපනය කරා, ඔවුන යහමගට ගෙනාවා. මේ වගේ දේවල් හුඟක් කරා. ඉතින් ඒ කරනකොට මොවුන් තවත් වෙනවා නම් ත්‍රස්තවාදී නායකයෝ හැටියට අපිට මේක බලාගෙන ඉන්න බෑ. බයිද මේක ඉදිරි අනාගතයේ පරම්පරාවටත් ලොකු විනාශයක්. හොඳ මහත්තුරු තමයි අරගලයට ආවේ. හොඳට මතක තියාගන්න. අරගලයට ආවේ හොඳ මහත්තුරු. මේ ලංකාව පුරාම ඉන්න හොඳ මහත්තුරු ආවේ. නමුත් ඒ අතරේ අර ත්‍රස්තවාදී නායකින්ගේ මග පෙන්වීම යටතේ ගෝලියෝ හිටියා මේ රට විනාශ කරන්න. ඉතින් ඒ නිසා මං විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ. ස්තුතිවන්ත වෙනවා මට කොරෝනා හැදිලා මං IDH ඉස්පිරිතාලේ ඉන්නකොට ඒ ඉස්පිරිතාලේ දොස්තර මහත්තයා, ඒ මහත්තයා නන්දන අපේ ඒ ඉස්පිරිතාලේ ආනන්ද විජේ වික්‍රම මහත්තයටයි ඒ කාර්ය මණ්ඩලයටයි. ඒ වගේම හෝමකම ඉස්පිරිතාලේ මාව ගෙනිච්චම එතන මට මේ වෛද්‍ය උපකාර දුන්නේ අපේ සර්ජන් ධම්මික මහත්තයා ඇතුළු ඒ සියලුම දෙනාට මම හදයි ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා තමයි මගේ ජීවිතේ බේරුනේ. ඒ වගේම දැන් මගේ බිරිඳ සහ මගේ දරුවෝ එදා මයිලා මට ළඟ ඉඳන් උදව් කරා. ඒ නිසා තමයි අද මට මෙතන කතා කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මම තමුන්නාන්සලට කියනවා මේකට අපි හොඳ නායකෙක් තෝරගෙන තියෙනවා. දැන් මොකද තමුන්නාන්සලා සීලු දෙනාම දන්නවා මේකට මූණ දෙන්න පුළුවන් නායකයෙක් ඕන තෝරගන්න. මගේ හොඳ මිත්‍රයෙක් තමයි ඩලස්. මගේ හොඳ මිත්‍රයෙක්. මාත් එක්ක අනුර බණ්ඩාරනායක මහත්තයාගේ කාලේ ඉඳන් මම අඳුරන කෙනෙක්. නමුත් ඒ අය ආවනම් ඒ අය හිටියානම් ඒ ත්‍රස්තවාදීන් කියන විදිහට තමයි ඒගොල්ලන් නටන්නේ. ඒ ත්‍රස්තවාදීන් කියන විදිහට. එහෙනම් අද මේ විදිහට නෑ. එහෙනම් ත්‍රස්තවාදී නායකයෝ තමයි අපි මේ කියන දේ උඹලා කරන්න ඕනේ. අනිත් ඒ විපක්ෂ නායකතුමාටත් මම කියනවා මේ ඔබතුමත් එක්ක සාකච්ඡාවට එන ත්‍රස්තවාදී නායකයෝ ඔබතුමත් එක්ක නැහැ. මේ බොරු කරන්නේ. ඔවුන්ට යාළුව මිත්‍රයෝ නැහැ.
මොවුන්ට යාළුවෝ මිත්‍රයෝ නැහැ. ඔවුන්ට හිතවත් අය නැහැ. අපි දන්නවනේ ඒ කාලේ මැතිනිත් එක්ක කොච්චර සාකච්ඡාවට එනවද සභානායකතුමා. අන්තිමට මොකද්ද ගන්න තීන්දුව? අන්තිමට ගන්නේ විරුද්ධ පැත්තේ තීන්දුවක් ගන්නේ. ඉතින් මේ බොරුවට රැවටෙනවා. මේ සාකච්ඡා කර කර බොරුවට රැවටෙනවා. මොකද මේගොල්ලන්ට කියනවා අපි උඹලට බලය ලබා දෙනවායි කියලා. නමුත් උන්ගේ හිතේ නැහැ බලය ලබා දෙන්නේ. ඔවුන්ගේ හිතේ තියෙන උඹ බලයට දෙන්නේ. ඒක ඔක ප්‍රේමදාස මහත්තයාට කරා. ප්‍රේමදාස මහත්තයා බාබුව ළඟ තියාගෙන හිටියා. බාබුව අන්තිමට බාබු මොකද කරේ? බෝම්බේ පත්තු කරා. ඉතින් මේක ඉතාමත්ම භයානක අවස්ථාවක්. අනිත් එක මම විශේෂයෙන්ම කියන්න ඕනේ මේ අනුර කුමාර් දිසානායක මහත්තයා මම ඉස්පිරිතාලේ මන් දැක්කේ මේ පාර්ලිමේන්තුවේ ඉඳන්. එතුමා ප්‍රකාශයක් කරා මම මගේ නම කියලා මම CTB එකේ මේ මෝටර් ස්පෙයාර්ස් අමතර කොටස් ගෙනල්ලා මම වංචාවක් සිද්ධ කරලා තියෙනවා කියලා. ඒකේ සියහපාන ආණ්ඩුව කාලේ මට නඩු දෙකක් දැම්මා. එකක් තමයි ওই කියන එතුමා කියපු නඩුව. අනිත් එක තමයි මම නියෝජ්‍ය සභාපති කෙනෙක් කරයි කියලා. දැන් දැන් සති දෙකකට ඉතර ඉස්සෙල්ලා ඒ නියෝජ්‍ය සභාපතිගේ නඩුව ඒ ප්‍රයිබරියකින් ඉල්ලාස් කරගත්තා. ඒ නඩුව ඉස්සරහට ගෙනියන්න බෑ. ඒ වගේම මම මෙතනදී කියනවා සුප්‍රීම් කෝට් එකේ FR එකේ 14/216 ඒකේ මේ විනිශ්චකාරවරු 3 දෙනෙක් ඉඳලා තිනවා. ඒ ඇවිල්ලා සිසිර දෙහිදී ආබ්‍රු මුරුදු MP ෆර්නෑන්ඩෝ S. තුරේරා ජයනම විනිශ්චකාරවරුන් අන්තිමට කියනවා මේ නඩුව ඉස්සරහට ගෙනියන්න බෑ. ලර්නර් සීනියර් ස්ටේට් කවුන්සිල් ඉපිරින් පොද රෙස්පොන්ඩන්ස් සබ්මිට්ස් දැට් නෝ එවිඩන්ස් හැස් බීන් රිවීල්ඩ් අගේන්ස්ට් ද පෙටිෂනර් ඉන් ද කෝස් ඔෆ් ද ඉන්වෙස්ටිගේෂන් කන්ඩක්ටඩ් බයි ද FCID. මේක ඩිස්මිස් කරා. ඉතින් මේකේ මේ ගහබාලනේ හිටපු කොටස්කාරයෝ තමයි මේගොල්ලන්. හරිද? මේ ඔක්කොටම දැම්මා. හරි ජොන්ස්ටන්ට දැම්මා. හරි රෝහිතලට දැම්මා. මේ ඔක්කොටම දැම්මා. අන්තිමට මේ කොටස්කාරයෝ තමයි අපේ නන් නරක් කරන්න හදන්නේ. එහෙම ලේසියෙන් නන් නරක් කරන්න බෑ. අපේ ලංකාවේ කුමාර් වෙල්ගම කිව්වම නොදන්න කෙනෙක් නැහැ. අද රෝණ කෙනෙක් දන්නවා මේ මිනිහ කෙලින් කතා කරන මිනිහෙක් කියලා. ඒක නිසා මේක මං විශේෂයෙන්ම කියන්න ඕනේ මෙතුමාට. කරුණාකර මම නඩු නම්බරෙත් දැක් දුන්නා. පුළුවන් නම් බලන්න මං කියන එක හරිද වැරදිද කියලා. ඒ නිසා මම ඊට වැඩි කතා කරන්නේ නැහැ. මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මං අපේ දිනේෂ් ගුණවර්ධන මහත්තයාටත් මගේ සුභපත දෙනවා. මොකද අපේ ගෝඨාභය මහත්තයව දාන්න හදනකොට මහින්ද රාජපක්ෂ මහත්තයා අන්න ජොන්ස්ටන් ඉන්නවා. ජොන්ස්ටන් එතුමා සාක්ෂි දෙයි. රෝහිත එතුමාලා සාක්ෂි දෙයි. ඉන්නකොට මං කව දාන්න එපා. එයාව දාන්න එපා. නමුත් දානව නම් දාන්න දිනේෂ් ගුණවර්ධන මහත්තයව. එයාට තියෙනවා ජ්‍යෙෂ්ඨත්වය මට දෙන්න. ඔයාගේ තාත්තත් මං කව මහින්ද මහත්තයට අවසන් කරන්න. ඇයි එයා පැත්තට ගියේ? එතුමා බණ්ඩාරනායක මහත්තයත් ගියේ. තදිස් DSNායක මහත්තයා බැරුනම ජ්‍යෙෂ්ඨත්වයෙන් බණ්ඩාරනායක මහත්තයට අගමැතිකම දුන්නේ නැති නිසා ඒ නිසා දිනේෂ් ගුණවර්ධන මහත්තයා දාන්න කියලා මම අද සන්තෝෂ වෙනවා. හොඳ මහත්තයෙක්. ඉතින් ඒ වගේ මහත්තයෙක් අද අගමැති පුටුවේ තියෙන එක මම ඉතාමත්ම සන්තෝෂ වෙනවා. අනිත් එක මම අසනීප වෙලා ඉන්න වෙලාවේ මාව බලන්න ආවා දැන් වර්තමාන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඇවිල්ලා මහත්තයෙක් කතා කරගෙන හිටියා. මගේ දුක සැප බැලුවා. ඒ වගේම දොස්තරලාත් කිව්වා. එතුමාටත් මං ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම අපේ වත්මන් සභානායකතුමාටත් මං ස්තුතිවන්ත වෙනවා. මොකද එතුමාත් අපේ පක්ෂයේ උඟාක් දරදිය ඇද්ද කෙනෙක්. එතුමා තමයි මහිතන්නේ මැතිනිහිර චන්ද්‍රිකා නෝනට ළඟ ඉඳගෙන මේ මැතිවරණ ව්‍යාපාරය ඉස්සරහට ගෙනියන්නේ කොහොමද කියන එක කිය උපකාර කරපු කෙනෙක් තමයි මේ සුසිල් ප්‍රේමදාන් මහත්තයා. එතුමාටත් ස්තුතිවන්ත වෙමින් මම කියනවා විපක්ෂයේ අයට මෙහෙට වෙලා ඉන්න එපා. දැන් අපි යංස සභාවක ආණ්ඩුවකට, ඒ කියන්නේ මොකද සර්වපාක්ෂික ආණ්ඩුවට අපි යන්න ඕනේ.
අපි මේ රට ගැන හිතන්න ඕනේ. රටේ අනාගතය ගැන හිතන්න ඕනේ. රටේ අනාගත දරුවෝ ගැන හිතන්න ඕනේ. දරුවෝ ගැන හිතලා අපි සර්වපක්ෂීය ගිහිල්ලා අපි අපේ සම්පූර්ණ සහයෝගය දෙන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයර කරන්න බැරි නම් අර දැන් ගෙවල් වල ඉන්න මහත්තුරු අර මං කිව්වේ වැදගත් මහත්තුරු ආපහු ওই කෝච්චි වල නැගලා. ඒක නවත්තන්න බෑ. ඒක කෝච්චි වල නැගලා ඇයි? නමුත් එතුමා හරියට කරොත් මං හිතන්නේ රටේ මිනිස්සු එතුමාට ස්තුතිවන්ත වෙයි. Auslanka TV Daily News.